ni ama quality eta hadena alut tiara rasa padamata alut vela bandanagare ada wenakota 26500 janagahanayak innawa eken 13500 kade wedi pramanayak inne madravyata ebbeha vela madravye beradi walata inna aya e wage ma thamai me 26000 madravye aashrita beradi madravye nisa horakan karapu aya madravye nisa wenath aparada walata giya aya මද්‍රව්‍ය කාර්යයට පුතාලා ඕන බොරුවක් කියන්න පුළුවන්. හරීම හොඳම බොරුකාරයෝ ටික තමයි ඉන්නේ බන්ධනාගාරේ. ඇයි මම දකිනලා තියෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉස්සර අපේ කනිෂ්ඨ කාලේ අපි ඉන්නවා මේ විසිටර්ස්ලා බලන්න ආපුවම, ගෙදරින් ආපුවම ඒ අය බලනකොට ඒක සුපවයිස් කරන්න. ඒ සුපවයිස් කරනකොට ඒගොල්ලෝ කියන කතාව තමයි මෙහෙම තමන් ගාව තියෙන වතුර බෝතලේ වතුර ඉහෙනවා මේ ලියුමට අම්මා මේ තියෙන්නේ මගේ කඳුළු මේ කඳුළුත් එක්ක තමයි මම මේ ලියුම ලියන්නේ ඇයි එහෙම කියන්නේ අම්මාගේ අනුකම්පාව අරගෙන එයාව නිදහස් කරගන්න ඉතින් මෙවැනි ඌ සමහර අම්මලා එනවා අපිට කියනවා සර් මෙයාට මෙයා වෙනුවෙන් වේදම් කරලා අන්තිමට මගේ කරේ තිබ්බ මාළෙත් නැහැ ගෙදර තිබ්බ බඩුත් නැහැ ගෙදර තිබ්බ බඩු එක එක ඉවර වෙනවා හැබැයි පුතාලා මොන දේ වුණත් මොන මිනිමරුම කරත් මොන හොරකම කරත් මොන අපරාධය කරත් අන්තිමට එන්නේ ඉන්නේ තමගේ අම්මා විතරයි. ඒක තමයි ඇත්ත. ඒක තමයි මම දැකලා තියෙන සත්‍ය. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හොඳට හිතන ගන්න මට මේ පොඩි කාරණයක් කියන්න හිතුණා. අපි ගාව ඉන්න සංඛ්‍යාලේඛන අනුව මේ සංඛ්‍යාලේඛන අනුව බන්ධනාගාරයේ වයස 30-40 අතර ප්‍රමාණය තමයි බන්ධනාගාරයේ 134ක් ඉන්නේ 134ක් වයස 30-40 ඒ කියන්නේ මේ 30-40 කොටස රටේ ශ්‍රමදායකත්වයට ශ්‍රම උපයන බලකායට අයත්ම කොටස ඒ වගේම තමයි වයස අවුරුදු 70ට වැඩි එකෙත් ඉන්නවා 436 දෙනෙක් 70ට වැඩි ඒ කියන්නේ අපරාධ කිරීමේ වයස කොහොමද කියන්න බෑ ගොඩක් සියලා ඉන්නවා අපි ගාව එක කියන්න ඕනේ ගොඩක් සියලා ඉන්නවා අපි ගාව දූෂණ චෝදනා වලට ආපු ඒ අයට නිදහස් කරන්න බෑ ඒගොල්ල ප්‍රශ්න තියෙනවා ඒ වගේ දූෂණ චෝදනා ඒ වගේම ඒවත් ගැන ඔයගොල්ලෝ දැනුවත් කියලා මට හිතෙනවා මං හිතෙනවා වසර 1.5 අතර බන්ධනාගාරයට ගත වෙච්ච අය 10,264ක් ඉන්නවා කියන්නේ වසර 1.5 දක්වා අධ්‍යාපන මට්ටම තියෙන අය වසර 5 සමත් සංඛ්‍යාව ඉන්නවා 120ක් වසර 8 සමත් සංඛ්‍යාව ඉන්නවා 133.9ක් ඒ වගේම උසස් පෙළ සමත් 5,395 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ 107ක් ඉන්නවා උසස් පෙළ සමත් වෙලා බන්ධනාගාරේ ඉන්න ඊළඟට විශ්වාස කරනවා නේද උපාධිධාරීනුත් ඉන්නවා 349ක් ඉතින් මේක තමයි ඇත්ත ඉතින් මේ උගත්කම දැන් මගේ ජීවිතේ මම දකලා තියෙන අත්දැකීම් එක උගත් අය කියන්නේ white collar crimes කියන්නේ අපි කියනවා මේ සුදු කරපටි අපරාධ කියලා. සුදු කරපටි අපරාධ කරපු අය බන්ධනාගාරයට යනවා සෑහෙන්න. ඒ කියන්නේ මුදල් වංචාවලට එවැනි දේවල් වලට. ඒ වගේම එක නීතිඥයෙක් හිටියා ඉන්නවා බන්ධනාගාරේ. ඒ නීතිඥයා ඔහුගේ බිරිඳගේ බෙල්ල කපනවා උසාවි භූමියේදී තංගල්ලේ. ඔහු අද මරණ දඬුවමේ ඉන්නවා. අපි ගාව හිටියා අර එක තරුණියක්ව තට්ටු තුනේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට තල්ලු කරලා මරු වෛද්‍යවරයෙකුත් ඉන්නවා ආචාර්යවරු ඒ වගේම ඒ කියන්නේ මේ උගත් කොටස මේ උපාධිධාරී කොටස අයස් කොටස සෑහෙන්න ඉන්නවා